SLTV එකතු වෙමු වෙනස් වෙමු අලුත් වෙමු. අයිබෝන් අද අපි ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ තවත් කාලීන මාතෘකාවක් වැදගත් දෙයක් ඔස්ට්‍රේලියන් ඩ්‍රීම් එක කියලා සැලකෙන මේ පළවෙනි ගෙදර ගන්න කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ එපිසෝඩ් එක ඉවරනකොට ඔයගොල්ලන්ට අවශ්‍ය කරුණු ටික ඔක්කොම ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ මොනවද වුණ ડોකියුමන්ට්ස් මොනවද ඉස්සෙල්ලා කරන්න ඕනේ ඊළඟට ගෑක් හොයන්නේ කොහොමද කන්වෙන්ස් කෙනෙක් අප්‍රෝච් කරන්නේ කොහොමද ඒ ප්‍රොසෙස් එකේ ස්ටෙප් බයි ස්ටෙප් අපි ඔයගොල්ලන්ට කියලා දීලා ඒ ප්‍රොසෙස් එක ලේසි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඇන්ටන් කෙලිම එකට වැසුත් එහෙම කොහෙන්ද අපි මේක පටන් ගන්න හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි ඩිපොසිට් එක මේක මේ 5% 7% 6% කීය කියනවා ඇත්තටම ඒක ඒ පිළිබඳව දැනුමක් තියාගන්න එක ඉතාමත් වටිනවා ඔගොල්ලෝ ජීවත් වෙන ස්ටේට් එක අනුව ඔගලන්ට ස්ටේට් එකෙන් හම්බෙන ග්‍රාන්ට්ස් වගේ තියෙනවා මොස්ට් කොමන්ලි අපි කතා කරන දේ තමයි ෆස්ට් හෝම් බයි ග්‍රාන්ට් හරිද එතකොට ඊට අමතරව ස්ටැම්ප් ඩියුටි කන්සෙෂන් එතකොට ඔගොල්ලන්ට 5% කියන එක ඔව් ඒක ඇත්ත 5% ගෙදර වටිනාකමෙන් 5% තියෙනවා නම් ඔගොල්ලන්ට මෝගේජ් එකකට යන්න පුළුවන්. ඔතනදී තව වෙනස් වෙනවා ඔගොල්ලෝ ලෑන්ඩ් එකක් අරන් ගයක් හදනවද? හදපු ගයක් ගන්නවද? නැත්නම් ඕෆ් ද ප්ලෑන් ගයක් ගන්නවද කියන එක අනුවත් වෙනස් වෙනවා. ඊට අමතරව ගෙදර දැන් ලෑන්ඩ් එකක් අරගෙන ගයක් හදනවා නම් ගෙදර වටිනාකම ගෙදර වටිනාකමට තියෙනවා කැප් එකක්. ඒක ස්ටේට් එකෙන් ස්ටේට් එක වෙනස් වෙනවා. ඒ අනුව ඔයාට මේ ග්‍රාන්ට් එක හම්බෙනවද නැද්ද කියන එකත් තීරණය වෙනවා කියලා මුලින්ම කියන්න ඕන. ඉතින් ඒ විදිහට බැලුවොතින් දැම්මම තේරෙනවා මේකේ ඔයගොල්ලෝ මුලින් ගන්න ඩිසිෂන් එක කොයි විදිහේ ගයක් ගන්නවද කියන එක අනුව අන්තිමට ඉවර වෙන තැන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මුලින්ම ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි මේ කොයි විදිහේ ගයක්ද ගන්න කියන එක. ඊට පස්සේ ඩිපොසිට් එක. ඔය දෙක තීරණය වුණාන් පස්සේ අපිට පුළුවන් මේ ඔස්ට්‍රේලියන් ඩ්‍රීම් එක හැබෑ කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් අද මේ එපිසෝඩ් එකේ අපි ඔයාලට කියලා දෙන මේ ප්‍රොසෙස් එක කොයි ගේ ගත්තත් වැලි. අපි මම හිතන්නේ මේක කොච්චර ගයක් ගත්ත කෙනෙක්ට වුණත් ආයිත් මේ ගයක් ගන්න ගියාම මේ දේ අමතක වෙනවා. මොකද මේක හැමදාම කරන දෙයක් නෙමෙයිනේ අපි හැමදාම ගීලා කඩෙන් බඩු ගන්නවා වගේ ඒකවල් ගන්නෙ නෑනේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේක වැදගත් මාතෘකාවක් ඔයගොල්ලන්ට ඉතින් රැඳී ඉන්න අපිත් එක්ක. ඇන්ටන් මුලින්ම මේ ගෙදරක් ගන්න කලින් අපි ෆයිනෑන්සස් ලෑස්ති කරගන්නේ කොහොමද? කොහොමද අපි මේ බැංකුවක් අප්‍රෝච් කරනවද කෙලින්ම නැත්නම් බ්‍රෝකර් කෙනෙක් ගාවට යන එකද ඔයා රෙකමෙන්ඩ් කරන්නේ මේකට? බැංකුවක් අප්‍රෝච් කරත් ප්‍රශ්නයක් නෑ. බ්‍රෝකර් කෙනෙක්ව අප්‍රෝච් කරත් වඩාත් හොඳයි. මොකද ගොඩක් වෙලාවට අපි බැංකුවට එකපාර ගිහිල්ලා කියන්න පොඩි බයක් තියෙනවා වගේ හැඟෙනවා. ඒම බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔයාගේ ෆයිනෑන්ෂියල් සිටුේෂන් එක ඔයාගේ ෆයිනෑන්ෂියල් සිටුේෂන් එක. හැබැයි ඔගලන්ට ගොඩක් කම්ෆර්ටබල් නම් ඔගොල්ලෝ අඳුරන බ්‍රෝකර් කෙනෙක්ට කතා කරන්න, එක්කෝ ඔගලගේ යාළුවෙක් මෝගේජ් එක කරගත්ත බ්‍රෝකර් කෙනෙක්ට කතා කරන්න, නැත්නම් අපිට කතා කරන්න මේකේ නම්බර් එක ඔයාගෙන. මේ අපිට කතා කරොත් අපිට ඉනිෂියල් ඇසෙස්මන්ට් එක අපි ඒවට කිසි දෙයක් චාර්ජ් කරන්නේ නැහැ. කොහොමද ඉතින් අපි කොහොමද චාර්ජ් එකක් නැහැ. අපිට උදව් කරන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. අත්‍තරම. එතකොට අපිට කියලා දෙන්න පුළුවන් විශේෂ කොහොමද ප්‍රොසෙස් එක වෙන්නේ කියන එක. මෙතනදී ප්‍රී අප්‍රූවල් කියන වචනේ ඔයගලන්ට ගොඩාක් වෙලාවට ඇහෙන්න වෙන සබ්ජෙක්ට් එකක්. ප්‍රී අප්‍රූවල් එකක් කියන්නේ ෆුල් අප්‍රූවල් එක. එහෙමත් නැත්නම් ලෝන් මේන් අප්‍රූවල් එකට කලින් ඇසෙස්මන්ට් එකක් කරලා ඔයගලන්ට ප්‍රීලිමිනරි අප්‍රූවල් එකක් ලබා දෙනවා. ඔව් ඔයාට මේ මේ තරම් වටිනාකමක් තියෙන ගෑක් ගන්න පුළුවන් හැකියාව තියෙනවද නැද්ද කියන්නේ. ඒක ඔගොල්ලෝ ගන්න එකේ තියෙන වටිනාකම ඔගලන්ට කන්ෆිඩෙන්ට්ලි ගිහිල්ලා ඒගේ ගන්න මාකට් එකට යන්න පුළුවන්. හැබැයි මෙතනදී ඒකේ අප්‍රූවල් එක වැලිඩිටි එක කොච්චර කාලයක්ද කියන එක රඳා පවතිනවා කියන එක අමතක කරන්න එපා. ඒක දවස් 90 හෝ දවස් 120 ඒ ගන්න මම මුලින් පැහැදිලි කරපු ගෙවල් ටයිප් එක අනුව
හෝ ගෙවල් ටයිප් එක අනුව වෙනස් වෙනවා. තවත් ඔය ප්‍රී අප්‍රූවල් එකේ වටිනාකමක් තමයි ගෙදරක් ගන්න යනකොට අපි ගෙයක් හොයනකොට අපිට බජට් එකක් කියලා දැන් අපි හදා ගන්නවා. මොකද ඒ බජට් එකෙන් පිට ගෙවල් බලලා වැඩක් නැහැ කියලා ඒ ටික අයින් කරන්න අපිට චාන්ස් එකක් හම් වෙනවා මේ ප්‍රී අප්‍රූවල් එක ගන්න එකේ. ඒක තමයි ඒකේ වටිනාම කාරණය. තවත් එක එක ප්‍රී අප්‍රූවල්ස් වලත් එක එක බැංකු වල ඒවා ඇසස් කරන විදිය වෙනස්. සමහර බැංකු වලින් ප්‍රී අප්‍රූවල් එක දෙන්නේ ડોකියුමන්ට්ස් ඇසස් කරන්නේ නැතුව. ඉතින් ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ. මේ වගේ ડોකියුමන්ට්ස් ඇසස් කරන්නේ නැති තැනකින් මේක ප්‍රී අප්‍රූවල් එකක් ගත්තොත් ඔයා ගිහිල්ලා ගයක් ගත්ත වෙලාවට ඒක අප්‍රූවල් එකට යද්දී අප්‍රූව් නොවෙන්නේ ඉඩ තියෙනවා. ඉතින් අපිට බය නැතුව කියන්න පුළුවන් RAMS එකේ අපි ප්‍රී අප්‍රූව් ප්‍රොසෙස් එකට ඔක්කොම ડોකියුමන්ටේෂන් ඇසස් කරලා අපි ප්‍රී අප්‍රූවල් එකක් ලබා දුන්නොත් ඒකේ කන්ඩිෂනල් ડોකියුමන්ට්ස් ටික විතරයි අපි ආපහු ඉල්ලන්නේ. ඉතුරු දේවල් කිසි දෙයක් අපි ආපහු බලන්නේ නැහැ. ඉතින් ඒ අප්‍රූවල් ප්‍රීවෙන්ට් එකේ ඔයාලට කොන්ෆිඩෙන්ට්ලි ගිහිල්ලා ගයක් ගන්න ඕන නම් ගන්න පුළුවන්. ඒ ප්‍රී අප්‍රූවල් එක වැලිඩ් ආයිත් ඇසස් කරන්නේ නැහැ ඒ ඇප්ලිකේෂන් එක ඒ ප්‍රී අප්‍රූවල් එකෙන් පස්සේ. එකම දේවල් ටික වෙන්නේ වැලියුවේෂන් එකක් ගන්න වෙනවා ගෙදර ප්‍රොපර්ටි එකට. ඒ වැලියුවේෂන් එක සහ කන්ට්‍රැක්ට් එක කන්ට්‍රැක්ට් ඔෆ් සේල් එක ඕන වෙනවා. ඔය දෙක විතරයි අපිට මේ ගොඩක් වෙලාවට කන්ඩිෂනල් විදියට ලැබෙන්නේ ප්‍රී අප්‍රූවල් එකට. ඒ දේවල් ලබා දුන්නාන් පස්සේ අපි කෙලින්ම ඒක අන්කන්ඩිෂනල් ලෝන් එකක් විදියට කන්වර්ට් කරලා දෙනවා. ඉතින් ඔයාලට මම හිතන්නේ ප්‍රී අප්‍රූවල් එක තමයි ඊළඟ වැදගත් පුරුක මේ ඔස්ට්‍රේලියන් ඩ්‍රීම් එක සැබෑ කරගන්න ගියක් ගන්න උනනම් ඔය ඩිපොසිට් එකයි අනිත් දේවල් වලට අමතරව. තව දෙයක් කියන්න ඕන හැමෝම ගෙවල් දැන් ගියක් අපි හිතුව මේක ඉස්ටැබ්ලිෂ් ගියක් ගන්න දැන්නේ ඇස් අ ෆස්ට් හෝම්. ඕක ගන්නකොට අහන දෙයක් තමයි ඇන්ටන් මම මේකට ඔෆර් එකක් දෙන්නද? ඔෆර් එකක් දෙන්න එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ ඔයාගේ බජට් එක ඇතුලේ තියෙනවා නම් ඔෆර් එකක් දෙන්න. හැබැයි ඔයාටත් පුළුවන් ගයක් ගැනීමේදී කන්ඩිෂන්ස් ඇප්ලයි කරන්න ඒ කන්ට්‍රැක්ට් එකට හෝ කන්ට්‍රැක්ට් ඔෆ් සේල් කියන එකට. ඒක මෝස්ට් කොමන්ලි මම රෙකමන්ඩ් කරන දෙයක් තමයි හැම ක්ලයන්ටම සබ්ජෙක්ට් ටු ෆයිනෑන්ස් කියලා. ෆයිනෑන්ස් ඒකෙන් අදහස් කරන්නේ හදිස්සියවත් දැන් ගෙදරකට ඔෆර් එකක් දුන්නම ඔයා 105ක් ඒ ගෙදර වටිනාකමෙන් සතියක් ඇතුළත දෙන්න ඕන. සාමාන්‍යයෙන් දෙන්න ඕන. හදිස්සියවත් ওই සබ්ජෙක්ට් ටු ෆයිනෑන්ස් කියන ක්ලෝස් එක තිබ්බේ නැත්නම් ඔයාගේ කන්ට්‍රැක්ට් ඔෆ් සේල් එකේ ඔයාගේ ෆයිනෑන්ස් එක ඩික්ලයින් වුණොත් for whatever reason ඔයාට අර ඩිපොසිට් එක නැතිවීමේ චාන්ස් එක වැඩි. සබ්ජෙක්ට් ටු ෆයිනෑන්ස් කියන ක්ලෝස් එක තිබ්බොතින් ඔයාට කියන්න පුළුවන් සමාවෙන්න මගේ බැංකුවෙන් මගේ ෆයිනෑන්ස් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණා මොනම් හේතුවක් හෝ මට මේ සේල් එකත් එක්ක ප්‍රොසීඩ් කරන්න බෑ. එතකොට ඔයාගේ ඩිපොසිට් එක අපහු ඔයාට හම් වෙනවා. ඊළඟට ඉතා වැදගත් දෙයක් තමයි සබ්ජෙක්ට් ටු වැලියුවේෂන්. දැන් ෆස්ට් හෝම් බයි කෙනෙක් සාමාන්‍යයෙන් බොහොම ටයිට් බජට් එකක ඉන්නේ. සබ්ජෙක්ට් ටු වැලියුවේෂන් එක කිය සබ්ජෙක්ට් ටු වැලියුවේෂන් කියන ක්ලෝස් එක ඔයාට ඉම්පෝර්ටන්ට් වෙන්නේ හදිස්සියවත්. අපි හිතමු ගන්න යනගේ 600යි. ඩිපොසිට් එක දෙනවා ෆයිනෑන්ස් 105 දෙනවා. ඊට අමතරව ක්ලෝස් එක දානවා සබ්ජෙක්ට් ටු ෆයිනෑන්ස් කියලා. බැංකුවෙන් වැලියුවේෂන් එක කරනවා කරද්දි එන්නේ 590යි. දැන් මෙතන 10,000ක් අඩු වෙලා තියෙනවා. දැන් ඔයාට බැංකුවෙන් දෙන්නේ ඔයාගේ 105යි බැංකුවෙන් 95යි දෙන්නේ. හැබැයි ඒ දෙන ලෝන් අමවුන්ට් එක තීරණය වෙන්නේ ගෙදර වැලියුවේෂන් එක අනුව. එතනදී දැන් 10,000ක් අඩු වෙන එකෙන් ඒ ඉතුරු පර්සන්ටේජ් එකට අපි කියන්නේ ෂෝට් හෝල් එක කියලා. ඒක ඔයාගේ පොකට් එකෙන් දාන්න වෙනවා. හැබැයි සබ්ජෙක්ට් ටු වැලියුවේෂන් කියන කන්ඩිෂන් එක දාපුවම ඔයා එතනනුත් ප්‍රොටෙක්ට් වෙනවා. අයින් වෙන්න ඕන ඕන වුණ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම දෙයක් කාටවත් වෙයි කියලා. නමුත් එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක හින්දා කොයි දෙයකටත් හොඳයි පරිස්සම් වෙන එක. මොනවා හරි වුණාන් පස්සේ ඒක ගැන මොනවද කරන්න කියලා හිතනවට වඩා මම හිතන්නේ ඒක දැනගෙන කරන එක තමයි හොඳම දේ. ඉතින් ওই කාරණා දෙක ඊටාම වැදගත් කාරණා දැන් තව පුංචි දෙයක් එකට ඇඩ් කරොතින් ඔයාට ඔයාගේ කන්ට්‍රැක්ට් එකේම සයින් කරන්න පුළුවන් නම් හැන්ඩෝ නොමිනී කියන කෑල්ල ඇඩ් කරලා නමට එහා පැත්තේ වැරදිලා හරි ඔය අපි කියපු දෙයක් වෙච්ච තැනකදී ඔයාට පුළුවන් ඒ ගෙදර විකුණන්න දාන්න. ඉතින් එහෙම ක්ලෝස් එකකුත් දැම්මට ඒකේ වැරද්දක් නැහැ. ඒවා කිසි කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන දේවල් නෙමෙයි. ඔයාලට
ඇත්තටම උදව් වෙන දේවල් මේ කොන්ට්‍රැක්ට් එකක් සයින් කරන වෙලාවට. ඉතින් ඒ කියන්නේ සංජීව රාජපක්ෂ and go nominees. හරියට හරි. ඉතින් එහෙම දැම්මා කියලා මේ කොන්ට්‍රැක්ට් එකේ අනිත් පාටිකට කිසි ප්‍රශ්නකුත් නැහැ. ඔයාටත් තව ගැලවුම් මාර්ගයක් ඔයා හදා ගන්නවා එහෙම දෙයක් කරන එකෙන්. ඉතින් දැන් අපි ප්‍රීපෝල් එක ප්‍රූව් වුණා කියලා හිතලා අපි එතනින් එහාට ගියොත් මොනවාද ඇන්ටනෝයි හිතන්නේ අපි මේ ප්‍රීපෝල් එකෙන් පස්සේ කරන්න ඕන දේ ගේත් හොයාගන්න අපි සේල් ටයිප්ස් ගැන කතා කරමු. සේල් ටයිප්ස් උත් මේ කන්ඩිෂන්ස් අදාළ වෙන්නේ නැති සේල්ස් උත් තියෙනවා මේ දැන් ගොඩක් ගෙවල් මේ දවස්වල විකිනෙන්නේ ඔප්ෂන් ක්‍රමයට. ඉතින් ඔප්ෂන් ක්‍රමයට ගයක් ගත්තොත් එහෙම මේ කියන අපි දැන් මේ කතා කරමු කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ නේද? ඔව් ඇත්ත. අදාළ වෙන්නේ නැහැ. මොකද ඔප්ෂන් ක්‍රමයේදී ඔයාට ওই කන්ඩිෂන්ස් කිසි දෙයක් අපි කලින් කතා කරපු දාන්න බෑ. ප්‍රී අප්‍රූවල් එකක් කියන එක ඔව් වැදගත් වෙනවා. ඉතාමත් වැදගත් වෙනවා ඔප්ෂන් එකකදී. ඔබ්වියස්ලි මම පර්සනලි රෙකමන්ඩ් කරන දෙයක් නෙමෙයි ඔප්ෂන් එකක් as a first home buyer but එකකින් අදහස් කරන්නේ ඔයා ඒක නොකර ඉන්න ඕන කියලා. අපිට කෝල් එකක් දෙන්න මේ ගැන වැඩි විස්තර කතා කරමු. ඔව් අනිවාර්යෙන් අපිට පුළුවන් ඔයගොල්ලන්ට මුලින් ඉඳන් අගටම මේ ප්‍රොසෙස් එක කොහොමද කරන්නේ කියලා කියලා දෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ ගෙදරක් ගත්තම ඒ ගෙදර ගැන ඔයාලට තියෙන අදහසක් ගන්න ඕන නම් අපිට මාකට් එක ගැන පොඩි අදහසක් දෙන්නත් පුළුවන්. ඇත්තටම මේ ෆස්ට් හෝම් ඕන එක ගෙයක් ගන්න එකෙන් ඒ ගෙයක් අරන් දෙන එකෙන් අපි සෑහෙන සතුටක් ලබනවා. මොකද අපි හැමෝටම අපි උදව් කරන්න අපි කැමති මිනිස්සු වශයෙන් ඉතින් ඒ සන්තෝෂය අපිට ලබා දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට සහ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ ප්‍රශ්න මොනවද තියෙනවා නම් ඒ ඔක්කොටම උත්තරත් අපිට ලබා දෙන්න පුළුවන්. හැමෝගෙම ප්‍රශ්නයක් තමයි මේ ෆස්ට් හෝම් බය ග්‍රෑන්ට් එක කොයි වෙලාවෙද හම්බෙන්නේ කියන එක. ෆස්ට් හෝම් බය ග්‍රෑන්ට් එක හම්බෙන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ කන්ස්ට්‍රක්ෂන් ස්ටේජ් එකේදී. ඒ කියන්නේ අපි හිතමු ලෑන්ඩ් එකක් අරගෙන වාගේ හදන්න යන්නේ කියලා. එතනදී ලෑන්ඩ් එක ගන්න ස්ටේජ් එකේදී ෆස්ට් හෝම් බය ග්‍රෑන්ට් එක හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ කන්ස්ට්‍රක්ෂන් ලෝන් එක ප්‍රූව් වෙලා ඒ දෙකේ එකතුව එමත් නැත්නම් සෙකියුරිටි වැලියු එක අර මම කලින් කියපු කැප් එක ඇතුලේ නම් තියෙන්නේ තමා ඔයාට ඒ යුනීක් නම්බර් එකක් හරහා ස්ටේට් රෙවෙනිව් ඔෆිස් එක හරහා මේ ෆස්ට් හෝම් බය ග්‍රෑන්ට් එක හම්බ වෙන්නේ. සංජීව කලින් කිව්වා වගේ මෙතනදී ඔයගොල්ලෝ කන්වේන්ස කෙනෙක්ව ඉන්වෝල්ව් කරගන්නවා. එයාගෙන් වැඩි විස්තර හෝ ඒ අදාළ ස්ටේට් එකේ ස්ටේට් රෙවෙනිව් ඔෆිස් වෙබ්සයිට් එකට ගියදී ඔයාගේ එලිජිබිලිටීස් මොනවාද කියලා වැඩි විස්තර හොයාගන්න පුළුවන්. එහෙම උත්සාහ කරන්න බැරි නම් අපිට කෝල් එකක් දුන්නොත් අපිට උදව් කරන්න කැමති. ඔයාලා දෙන්න කැමති. මම හිතනවා අපි අද මේ ඔයගොල්ලන්ට කියලා දීපු ෆස්ට් හෝම් ඕනර් කෙනෙක් වෙන හැටි පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙම අපැහැදිලි කිසිම තැනක් තියෙනවා නම් කිසිම වෙලාවක ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක අපිට කෝල් එකක් දෙන්න. මම ඇන්ටන් අපි දෙන්නම කැමති ඔය දෙන්නට ඔයගොල්ලන්ට අවශ්‍ය දැනුම ලබා දීලා මේ ප්‍රොසෙස් එක සැබෑ කරගන්න උදව් කරන්න. SLTV නිෂ්පාදනයක්.